මේක කිව්වේ දුවදරුවන්ට ඇහෙන්නේ මේ ජනාධි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂන්ට හොරා කියන එක විතරයි ඇහෙන්නේ ඒත් මිනිස්සෙක් දෙයියනේ ඒ මිනිසුන්ට ඕවා දෙන්න එපා හැම වෙලෙම මානසිකව ඇදගෙන වැටේ මං හිතන එක එච්චරම් හොඳ දෙයක් නෙමෙයි රට බේරගත්ත නායකයාට හොරා කියන්න එපා මම අහන්නේ කිස් ගහකවත් සේවයක් කරේ නැද්ද මේ රටට කිස් ගහකවත් මේ අවුරුදු 10 තුලදී සේවයක් කරේ නැද්ද සේවයක් කරලා තියෙනවා දෙයියනේ කුහක වෙන්නේ නැතුව ඒ දෙයට මුහුණ දෙන්න එතකොට දරුවෝ අද කියන්නේ ආ රට බේරගත්ත හොරා ඔන්න ටයිටල් එක දැන් මේ රට බේරලා දීලා තින්නේ හොරේ හැම වෙලෙම කියන්නේ පො මේ රට බේරගත්ත එකක් ඉස්සරහට දානවා කියලා ඒක තමයි අපිට මේ රට බේරගත්ත එක මගේ තාත්තා හිටපු කොළඹ සංවිධායක මොරටුවේ හිටපු සංවිධායක ප්‍රධාන සංවිධායක නමුත් පොඩි කාලේ ඉඳලා මේ ආණ්ඩුවවල් පරදිනකොට අපි දැක්කේ දුක මොනවාද දුක ගේ ගිනි තිබ්බා පක්ෂකාරයලයි තාතගේ ගිනි තිබ්බා අපි ඇඳන් යට හැංගුණා අපිට කන්න නැතුණා අපිට බොන්න නැතුණා මගේ තාත්තා හිතේ අමාරුයි මට අවුරුදු 6 දී මගේ තාත්තා මැරෙනවා ඇයි මැරුනේ මේ තිබිච්ච සියලුම සේසතම අපේ නැති කරා අපි ව්‍යාපාර කරා ඒ ව්‍යාපාර කරපු ඒ ස්ථාන සේරම කැඩුවා සේරම කඩලා දැම්මා අපිට අන්තිමට ජීවත් වෙන්න පුළුවන් උනේ ප්‍රිසින් එකට බත් පැකට් දාලා මගේ තාත්තා මැරුණාට පස්සේ මගේ අම්මා කරේ ප්‍රිසින් එකට බත් පැකට් දාපු එක මොකද අපි කරේ ඒ කෑම සම්බන්ධයෙන් ව්‍යාපාර තමයි අන්තිමට අපිට ඉතුරුනේ ඒ ඒක විතරයි ඒ ටෙන්ඩර් එක විතරයි අපිට ඉතුරුනේ අපි බොහොම අමාරුවෙන් ජීවත් වුණේ මගේ තාත්තා නැතුණාට පස්සේ මේ සේරටම හේතු උනේ ඔය කොළපාට කින පාට මොකද මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා කරපු දේවල් අපිට ජීවිතේට පොඩි කාලේ අමතක වෙන්නේ නැහැ මම ඔළුවේ තියෙනවා සියලු දේ ඊට පස්සෙ මගේ අයියා ටිකෙන් ටික වැඩෙනවා මගේ අයියා ටිකෙන් ටික වැඩෙනකොට මෙන්න තෙන්නකෝන්ගේ පුතා ඉදිරියට එනවා කියලා මගේ අයියව මහා රෑ පාන්දර දෙකට විතර ඇවිල්ලා ලොකු හමුදාවකින් ඇවිල්ලා මගේ අයියා වත්අඩංගුට ගන්නවා මම හැංගුනේ ඒ වෙලාවේ ඇඳ යට ඒ ඇඳ යට හැංගිච්ච වෙලාවේ දැනගෙන හිටියේ නෑ මං ඇඳ යට ඉන්නවා කියලා සාකුවකින් ක්‍රිස්ටල් එකක් අරගෙන ඇඳ යට රිංගවනවා රිංගල කකුලෙන් තල්ලු කරනවා ක්‍රිස්ටල් එක ඊට පස්සේ මොකද කරන්නේ ලස්සන රෙදි කෑල්ලක් අරගෙන ඒ කුඩට දාලා ක්‍රිස්ටල් එක ගන්නවා අරගෙන ඉවලා කියන මගේ අයියා දේශද්‍රෝහියෙක් කියලා අල්ලගෙන යනවා කොහෙටද අල්ලන්නේ බූසෙට බූසෙට ගිනියන්නේ ඉස්සලා මගේ අයියාව තියන්නේ කොහෙද කටුබැද්දේ සොය මේ පාක් එකේ එතන තමයි ඔක්කොම හිර කරගත්ත මිනිස්සු හිටියේ ඇති වෙනකම් මගේ අයියාට ගැහුවා මගේ අයියා ගියේ කොහෙටද අන්තිමට බූසෙට මගේ අයියව නැති කරන්න තිබුණේ තව දවස් දෙකයි. ඒතර මගේ අයියට ලොකු වයසක් තිබුණු මිනිසෙක් නෙමෙයි අවුරුදු 20ක විතර වයසක් 19ක විතර වයසක්. ඒ එනකොට අයියා ආවේ රෝගියෙක් හැටියට. ස්පිරිතාලේ මාස ගාන වෙදකම් කරා. ගහලා 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 මේව කරේ අර ඒ කාලේ ගිහිල්ලා බූස්ටර් දාපු කාලයක් තිබුණනේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේවා අමතක ඇති ඔබතුමා තමයි මේ වගේ දේවල් මේ රට තුල පවත්වන්නේ මේ දේවල් සිද්ධ වෙලා තිබුණේ ඒ නිසා අන්තිමට මගේ අයියා ඒකේ ජීවිතේ එයා කලකිරුණා බය වුණා තැතිගැත් වුණා අපිට ඉන්න තැනක් නැතුව අපි ගේ විකුණලා ගියා අපිට ඉන්න තැනක් නැතුණා අන්තිමට අපි තැන් තැන් වල අපේ අම්මා මාව නංගිව අයියව අරගෙන හැමතැනම යනවා මම හුමුම් නිලියක් වුණා නිලියක් වුණාට පස්සේ මං හොඳ ස්ථාවරයකට ආවා හැබැයි මගේ අයියා එතනින් වැටුන්නේ නැහැ තාත්තගේ අඩිපාර යන්න මගේ අයියා දේශපාලනය කරන මන්ත්‍රීවරයෙක් බවට පත් වෙනවා මොරටු නගර සභාවේ මගේ තාත්තා හිටියේ මොරටු නගර සභාවේ මගේ අයියට කරන්න ඕන හැම දෙයක්ම කරා නමුත් අයියා සැලුන්නේ නැහැ කොයි වෙලාවත් සැලුන්නේ නැහැ හරිම දුකයි කියන්න මගේ අයියා අවුරුදු 19ක මන්ත්‍රීවරයෙක් 19ක කාලෙක ඌට පළපුරුදු මන්ත්‍රීවරයෙක් හරිම අහිංසක පුද්ගලෙක් කොච්චර අහිංසකද කිව්වොත් අපි යාට කියන්නේ බේබි කියලා මගේ අයියාගේ නම දිලිප් තෙන්නකෝ එතකොට චන්ද්‍රිකා මැතිණිය තමයි හිටියේ පක්ෂේ ලොකු ප්‍රශ්නයක් යනවා මේ රට තුල මගේ අයියා ඡන්දි ඉල්ලනවා මගේ අයියා බැඳලා සතියයි හරියටම එයාගේ ගෙදරට එයාගේ නෝනා ගුරුවරයෙක් නිසා උගන්නන්න යනකන් ඉඳලා ගෙදරට පැනලා මගේ අයියාට ගහනවා ගහන්නේ යකඩ පතුරු වලින් ගහන්නේ කකුල් දෙක කැඩෙනකන් ගැහුවා කොන්ද කැඩෙනකන් ගැහුවා බෙල්ල කැපුවා සියලු මාල වල්ලු සේරම ගල එයාගේ අතේ තිබුණු බඩු ගලව ගත්තා අපිට මේ දුක අත්හරින්න බෑ අද මේ දවසේ වෙනකොට මගේ අයියා ලියුමක් ලියන 50 දින ගමන්
මම හුස්ම ගන්න ඕනද ડોક્ટર මං හිතන්නේ මට ජීවත් වෙන්න බෑ මම එක දෙයක් මතක් කරන්නේ මට මගේ සර් මතක් වෙනවා කවුද සර් ජනාධිපති තුමාම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පෙම්මි ප්‍රබල පෙළේ අපි ආදරය කරන සහෝදර නළුවෙක් සිටිනවා ඔහුට මං ඇත්තටම ගරු කරන මිනිස්සේ සුන්දර මිනිසෙක් හරිම දුකයි කියන්න ඒ මිනිසයා ඇත්තටම මේ බොඩි ලැන්ග්වේජ් එක ගැන හරියට කතා කරනවා අනේ මේ අතිගරු මහින්ද රාජපක්ෂයන්ට හොරා 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 කීමේ ඔයා කවදා හරි දවසක ලොකු මට්ටුවක් එනවා අයියේ මට කියන්න තියෙන එච්චරයි ඒ නිසා රජිනකාන්ත් කියන නළුවා සිගරට් එක අතට අරගෙන සිගරට් එක කරකවල කටට දා ගන්නවා ඒ කැමරා ට්‍රික්ස් ඒ ෂූටින් ඒවා තිරේ ඒ කැමරේ කිසරා එයා පාරේ ගියොත් රජිනකාන්ත් කොහමද මේ සිගරට් එක කරකවල කටට දාගත්තු පිස්සුවක්නේ සරමූසල උඩර ගත්තොත් පිස්සුවක් ලු දෙය සිද්ධ වෙමින් යනවා මේක වෙන්න දෙන්න බෑ හැමෝටම පරදිලා පෙරදිලා පෙරදිලා නැවත නැවත සටන් කරන්න අයිතිය තියෙනවා නා මොකද මේ මාසයට අයිතියක් නැද්ද සටන් කළා නැවත සටන් කරන්න අයිතියක් තියෙනවා අගමැති වෙන්නත් අයිතියක් තියෙනවා ඒ නිසා ඒකට එහෙම කියන්න එපා මේ මම මේ චුට්ට මම කියන්නේ ඔයගලන්ට මම හැමදාම කියන ගාතාව මේක මහින්ද රාජපක්ෂයන් මම හිතන්නේ මේක පිළිපදිනවා ඇති කියලා හිතනවා මොකද ඒ මාසයක තියෙන නිහතමානී ගතිය නිසා